ජාතියක් වශයෙන් ජාතියේ ප්‍රෞඪ අතීතය දෙස බලා ප්‍රීතිමත්ව වර්තමානයේ දෙස බලා සංවේගී උපදවා ගන්නට අනාගතයේ දෙස බලා නොසිතන අදිෂ්ඨානයක් ඇති කර ගන්නට තවත් චිරාත් කාලයක් මේ උතුම් සම්බුදු මහිමය ආරක්ෂා කර ගන්නට යොමු හැකි හොඳම දවසට මේ පුන් පොහොය දවස හඳුන්වා දෙන්නට පුළුවන්. එවන් උතුම් පොහොය දිනයක එසියල කරුණු සිහිපත් කරමින් නේත්‍රා සමාධියේ සතරම් කපිකාමද අද දවසේ අපි මෙතෙන් පටන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඓතිහාසික මාතර පුරවරේ මාතර බෝසමිඳුන් අභ්‍යස සිට අද දවසේදී අපි සාකච්ඡාවේ මාතෘකාව ලෙසින් අද දවසේදී ධර්ම කපිකාවට තේමා කරගන්නේ උතුම් ජීවිතයක් උදෙසා සම්බුදු දහමින් ලැබෙන